वर्णिति जातिक जनबलवेग नियोजन क्रम मेघाल दिस्थिकेन तरगवदन खंडायम नायकत्व सपेन अपे नलिन देवगे सहोदर एवगेम रत्नगमगे सहोदर अतुलु वेदिकावे इन्न एलबेन महामेतिवर्णिति गाल दिस्थिके सदा तरगवदन अपे सहोदरियन सहोदरवरुन सियलु देना वेनु सहभागी आदरणीय अम्मला तात्तला सहोदरवरु सहोदरियन दुआ दरुवन सिरुदिनागे नवसर देन एक चांदयक इवर वेला नेद देवनी चांदे नवंबर 14 मोकक वेयिद हा श्योर ओ अभी दवा पशुगे जनाधिपतिवर्णेदी यम जनकांडाय कतर अभी पीलिबंद दिगिदिया वा सैकया कुकुसा तिबुण तिबुन तिबुना समहराय गावे मुखद ये जनाधिपतिवर्णेदी एक्काएक जनाधिपति लेसा राज्य बलया धन बलया उपयोगी करगन मैतिवर्ण व्यापारी दुन तव किनेक विपक्ष नायक वरया तमन सत्व नालिका त्यागन मैतिवर्ण व्यापारी हेतु मतगद यदि समाज हेतु विशाल दिगड़िया वक निर्माण करा जातिक जन बल वेगे बल गु गैस सिलिंडरे पुपुराय मतगद एह मो जातिक जन बल वेगे दिनुत जात्यंत्र सबत्ता नेतु रट हुदकलावे जातक जन बलवेगे जयग्रहण करो बहुवदासीट महा लेवगिरी मटतु सिद्धवे मतगद जातक जन बलवेगे जयग्रहण करो तिलपोलिंग गैस पोलिंग मेतिवे जातक जन बलवेगे जयग्रहण करो गैस सिलिंडर डोलरे रुपये हार सीट आई जातक जन बलवेगे रट पालने कर अद्यकी ओवागे गुडा देवल क्यूवा समहराय मेक नवत नवत दिनपता की पोड़ी दिगड़ी आवकट पोड़ी सकेकट आव हेबे अभी जयग्रहणे करला दें मासेकट वड़ा केटी काले गत विलाते बिना दें एक लोग ये पोट मुकद विलाती है एक्कोम असत्य बवट ताहू मिला तिबिना गैस सिलिंडर पिपुरुवेत्ने डोलरे हारसियट गियत्ने एवितरक नेवे लंका इतिहासे पलमु वतावट जयग्रहणय समरणवा रतिज्ञा करलक्व पत्तु वेन्ने नेतुव सामकामियु डोलरे 300ट वडा यटिन तियागेन इन्नो तेल पोलिम गैस पोलिम एति वेन्ने इड दुन्नेने जात्यंतर सबदता विनदटत्वड़ा वेडियंग अपि शक्तिमत् करमिंगिन्न दें मुकद वेला तीन दें एकोलांट मुकद वेला तीन अर कियपु सियल्ल असत्य बवाद जनताव दन्न बोरु अवलाद असत्य चोदना इल्ल करन्न पटन करन्न तीन इल्ल करमिंग हिटिया हबै अदे सियल्ल असत्यम अवलादम तोरतुरु बव जनताव दान ए नमकद बहुगिया जनाधिपति चांदी चांदी नुदुन्नुआ मे चांदी जाति का जन बलवी गिट चांदी दिन मुकद दिन दिन दलुति आय साकच्चा वकर यदा कि मुखद जनाधिपति दूर करण रट पालने करण अद्यकी දැන් ආයේ ඒකම කියනවා මේ අලුත් අයට අධ්‍යක්ීම්නේ ඉඳ පරණ අයම එන්න පුරුදු අයම එවන්න දැන් අද මීගම පැත්තේ රැස්වීමක් තියලා එහෙම කියලා පුරුදු අය එවන්නලු මොනවට පුරුදු අයද මොනවට පුරුදු අයද නේද හොරකමට පුරුදු අය ඒ විතරක් නෙවෙයි
නීතිය මුළුමනින්ම නොසලකා කටයුතු කරන අය. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි හැම දෙනාම දන්නවා වාහනයක් ලියාපදිංචි කරන්න ඕන පාරේ දුවන්න. ඒක අපේ රටේ නීතිය. නේද? අඩුම තරමේ අපි ලියාපදිංචි කරපු වාහනයක නම්බර් ඒ කියන්නේ අංක තහඩුව වැටිලා තිබ්බත් නේද දන්න යනකොට අපි දන්නේ නැතුව වැටුණත් අපි බයයි යන්න. එහෙම නේද? ඇයි ඒ? ජනතාව නීතියට බයයි. ජනතාව නීතියට ගරු කරනවා. හැබැයි පාලකයෝ දැන් හම්බ වෙනවා අංක තහඩුත් නැති ලියාපදිංචි කරපුත් නැති එංගලන්තෙන් උස්සපු කාර්. අන්න පළපුරුද්ද. ඇයි? ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ නීතියට යටත් නැහැ. ඒගොල්ලෝ නීතියට වඩා උඩින් ඉන්නවා කියලා. සමහර කාර් හම්බ වෙනවා දැන් මේ කෝටි ගණන් වටින වාහන හොදි. කවුද රෑට ඇවිල්ලා මිදුලේ දාලා ගිහිල්ලා? හරිද? ඇයි? නිසි පරිදි ලියාපදිංචි කරලා නැහැ. නිසි පරිදි බදු ගෙවලා නැහැ. ගෙවල් වලින් වාහන හම්බ වෙනවා. මම මේ කියන්න හදන්නේ මොකද්ද? මේ පාලකයන් කොහොමද වැඩ කරලා තියෙන්නේ? මේ පාලකයන් වැඩ කරලා තියෙන්නේ ඒගොල්ලන්ට නීතිය අදාළ නැහැ. නීතිය අදාළ නැහැ. වාහන ලියාපදිංචි කරලා දියන් දුවන්න ඕන මහ ජනතාව. ඒගොල්ලෝ හොරෙන් දුවන්න පුළුවන්. ඇමතිවරු. අන්න එහෙම දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. එනිසාද ඒගොල්ලෝ කියන පළපුරුද්ද එහෙම අය තමයි. උසාවිය වලින් පණින්නේ කොහොමද? හොරකම් කරලා බේරෙන්නේ කොහොමද? අපරාධ කරලා කට්ටි පැන පැනින්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව නම් අත්දැකීම් තියෙනවා. හැබැයි අපේ රටේ ජනතාවට ඒගොල්ලොත් හිටපු ඒගොල්ලෝ නියෝජන කරපු පාර්ලිමේන්තුව තමයි එපා වුනේ. නරකම තැන බවට පත් වුනේ. එනිසා අද කියන පළපුරුදු කතා ඒගොල්ලන්ට තියෙන නරක දේවල් වලට පුරුදු වැඩ. පාර්ලිමේන්තුර පීයෝරෙන් අරන් ගන්න පුළුවන් පුරුද්ද. පාර්ලිමේන්තුර මිරිස්කුඩු අරන් ගන්න පුළුවන්. ඒකට පාර්ලිමේන්තු සාමාන්‍යයෙන් ඇතුල් වෙනකොට සියල්ල පරීක්ෂාවට භාජනය කරනවා. හැබැයි හොරෙන් පිහි අරගෙන එන්න පුළුවන්. අන්න පුරුද්ද. හොරෙන් මිරිස්කුඩු අරගෙන එන්න පුළුවන්. අන්න පුරුද්ද. පාර්ලිමේන්තුවේ පුටු වලින් ගහ ගන්න පුළුවන්. අන්න පුරුද්ද. පාර්ලිමේන්තු සභාගර්භයේ මැද පෙරලගෙන එකිනෙකාට එනකොට ගන්න පුළුවන්. අන්න පුරුද්ද. පාර්ලිමේන්තුවේ නරක දේවල් වලට අත උස්සන්න පුළුවන්. අර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනම බෙහෙත් වලින් හොරකම් කරලා කියලා. පාර්ලිමේන්තුව ඔය කට්ටිය එයාට පක්ෂවත උස්සනවා. අන්න පුරුද්ද නේද? ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු අසභ්‍ය වචන වලින් එහෙට මෙහෙට බැන ගන්න පුළුවන්. අන්න පුරුද්ද. පාර්ලිමේන්තු ඉන්න අයට නීතියට වඩා උඩින්ගින්න පුළුවන්. අන්න පුරුද්ද. පාර්ලිමේන්තු ඉන්න අයට මහජනයාගේ ධනේ කෝටි ප්‍රකොටි ගණන් නාස්ති කරන්න පුළුවන්. අන්න පුරුද්ද. පාර්ලිමේන්තු ඉන්න අයට මහජනයාට වඩා විශාල වරප්‍රසාද තෙල් මිල ඉහළ යනකොට තෙල් ගාස්තු වැඩි කරගන්න පුළුවන්. විදුලි බිල ඉහළ යනකොට විදුලි ගාස්තු වැඩි කරගන්න පුළුවන්. කාර්යාල දීමනා කියලා අමතර සල්ලි ගන්න පුළුවන්. කාර් පර්මිට් ගන්න පුළුවන්. බාර් පර්මිට් ගන්න පුළුවන්. අන්න පුරුද්ද. දැන් ජනතාවට ඒ වගේ පුරුදු නම් දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ නැද්ද? ඇති වෙලා නැද්ද? එනිසා මම කියන්නේ ඒ අද හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා පුරුදු අය වණ්ඩලු. ඉතින් පුරුදු අය ඕවට නෑ. මේ සැරේ පාර්ලිමේන්තු පුරවන්න ඕන අලුත් අයගෙන්. අලුත් අයගෙන්. හැබැයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට අලුත්. හැබැයි මේ කිසිවෙක් දේශපාලනයට අලුත් අය නෙවෙයි. දේශපාලනයට අලුත් අයද මේගොල්ලෝ? නෑ. මේ රට ඕනෑම වෙලාවක විපතට පත් වෙනකොට රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දේශපාලනය කරපු අය. මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකොටි ගණන් හොරකම් කරනකොට ඒකට විරුද්ධව හඬ නගන අය. මේ රටේ සම්පත් ඇති තරමට විකුණනකොට සම්පත් ආරක්ෂා කරන්න කියලා කතා කරන අය, පෙනී හිටින අය. මේ රටේ කොතනක හෝ
අසාධාරණ සිත් වෙනවන ඒ අසාධාරණයට විරුද්ධව දේශපාලන කරපු අය මෙරට ගම් වතුර සිද්ධ වෙනවන සුනාමියක් ඇති වෙනවන ජනතාව මහා ව්‍යසනයකට මුහුණ දෙනවන ඒ ව්‍යසනය හමුවේ ජනතාව වෙනුවෙන් මොනවා හරි යමක් කිරීමට මැදිහත් වුණු අය එහෙමයි නෙවෙයිද මේ ඒ නිසා මේගොල්ලෝ පාර්ලිමේන්තුවට අලුත් මුහුණු හැබැයි දේශපාලනයට අලුත් අය නෙවෙයි හරිද ඒගොල්ලෝ පුරුදු අය නරක වැඩවලට අපේ අය පුරුදු අය හොඳ වැඩවලට මතක තියාගන්න හොඳ වැඩවලට යහපත් වැඩවලට පුරුදු අය ඒ නිසා මෙන්න මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන අලුත් අයගෙන් දේශපාලනය පුරුදු අයගෙන් අන්නේ අය තමයි මාලිමාව නියෝජනය කරන්න ඒ නිසා නොවැම්බර් මාසේ 14 වෙනිදා ප්‍රධානම කාර්යයක් තිබෙනවා අපි මේ දේශපාලන පුරපිටිය සුද්ධ කරන්න ඕන පිරිසිදු කරන්න ඕන අපේ රටේ දේශපාලනය පුරවැසියට තිත්ත වෙලා තිබුණේ අපේ රටේ දේශපාලනය තරුණ තරුණයන්ට අප්‍රසන්න තැනක් බවට පත් වෙලා තියෙනවා අපේ රටේ දේශපාලකය අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා අපේ රටේ දේශපාලකය වංචනිකයෙක් දූෂිතයෙක් කියලා ජනතාවට හැම වෙලාවෙම හිතන තත්වයකට පත් වෙලා තිබෙනවා අන්නේ දේශපාලන පුරපිටිය සුද්ධ කරන්න ඕන අන්නේ දේශපාලන පිටිය සුද්ධ කරන්න නම් නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕන මාලිමාවෙන් ඊට පස්සේ අපි පටන් ගන්න මෙරට හදන්න මෙරට හදනවා ඒවත් එක්කම පළවෙනි වැඩේ මොකක්ද දන්නවද අපි මේ රටේ දේශපාලනය යහපත් දේශපාලනයක් බවට පරිවර්තනය කරන යහපත් දේශපාලනය අපේ රටේ දේශපාලනේ තියෙන්නේ බිස්නස් එකක් හැටියට ජනතාවගෙන් ඡන්දය අරගෙන mantri වෙනව ඒ mantri මොකද කරන්නේ තමන්ගේ mantri බලය ආණ්ඩු බලය එකද ආණ්ඩු බලය ප්‍රයෝගික කරගෙන ධනෙ එකතු කරනවා තේවතු ගන්නව අරන් නැද්ද දන්නව ආ ගාල්ලේ තියෙන ගෙවල් වෙනකොට කොළඹින් ගෙවල් ගන්නව අරන් නැද්ද අරන් තියෙන්නේ සමහර රට කොළඹ එක ගයක් නෙමෙයි ගෙවල් හතර පහ තියෙනවා දැන් ඒගොල්ලෝ දේශපාලන මොකද්ද කරේ ඒගොල්ලන්ගේ දේශපාලන යනු මුදල් ඉපයීමේ මාර්ගය ජාතික ජන බලවේගයට දේශපාලන යනු මහජන සේවය තමයි ජාතික ජන බලවේගයේ දේශපාලනය ඒගොල්ලන්ගේ දේශපාලනය ධන ඉපීමේ මාර්ගය දේශපාලනය ඒ නිසා පළමු කොටම අපේ රට මේ දේශපාලන ව්‍යාපාරයක් වෙලා තියෙනවා මේ දේශපාලන බිස්නස් එකක් වෙලා තියෙනවා අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රමානුකූලව මේ ව්‍යාපාරය බිස්නස් එකක් වෙලා තියෙන දේශපාලනය අපි මහජන සේවයක් බවට පරිවර්තනය කරනවා මහජනයා වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බවට පරිවර්තනය කරනවා ඒක කරන්න මෙරට හදන්න හරි එහෙම නැත්නම් මොකද කරන්නේ මොකක් හරි යහපත් ව්‍යාපෘතියක් එනකොට ඒ ව්‍යාපෘතියෙන් බලන තමන් කීය තමන්ට කීයක් හම්බෙනවද රටට කීයක් හම්බෙනවද කියලා නෙවෙයි රටට හොඳද කියලා නෙවෙයි බලන්නේ බලන්නේ යාට හොඳද කියලා අද අපිට ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා අපි කිව්වා චුට්ටක් ඉන්න නොවැම්බර් මාසේ 14 වෙනකම් ඒගොල්ලෝවිලා කියන්නේ මොකද්ද අපි මේ රටට හොඳ ආයෝජනයක් අරගෙන එනවා හැබැයි එමැති මෙච්චර ඉල්ලනවා සම්බන්ධකරල එක මෙච්චර ඉල්ලනවා අපිට වැඩක් නැහැ අපි ආපහු හැරලා යනවා එන්න මොකද වෙලා තියෙන්නේ රටට පිරිසිදු ආයෝජක එන්නේ නැහැ එයි දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගත්තා නම් එයා කරන්නේ මොකද්ද ආයෝජකයෙක් එනකොට එයාගෙන් කීයක් හරි ඉල්ලනවා ආයෝජකයා ආපහු හැරලා යනවා ඔකයි උනේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණාම මොකද වෙන්නේ රට වෙනුවෙන් තීන්දුව ගන්නව වෙනුවට රටට හිතකර තීන්දුව ගන්නව වෙනුවට තමන් වෙනුවෙන් තීන්දුව ගන්නවා